දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්තකන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ටෙිවිෂන්ටෙලිවැකිය. මේ පසුගේ දවස් වල සමහර සිදුවම් දෙෙස සිබුද්ධියෙන් බන්න විට ඔබට දැන් එකක් පැහැදිලි. මොකක්ද ඒ මේ රට පාලනය වන්නේ මැති ඇමති මාන්ත්‍රීලගේ විතරක් නෙවෙයි. සමහර රාජ්‍ය නිලධාරන්ගෙත් වච්චනයට අනුව කියලා. එකැන්නේ ලොක්කන්ගේ අභිමතයට අනුව කියලා. එකහැන මේ රට පාලනය වෙන්නේ නීතියට අනුව නෙවෙයි කියන එක නේද ද රූ of් ලෝ කියලා එකක් මේ රටේ නැහැ කියලා තමයි මේ වෙන දේල් දි බැලුහම පේට. ඒනනේද අදලියන්න දෙසිය අසූ එක්වැනි ටෙලිවැකිය. ඒ පිළිබඳව තව උදාහරණ දෙෙන්ටයි සූදානම. හොඳම උදාහරණය, සබරි රහම් රත්තරාං කිලෝොත් තුනහ මාරකුයි ජංගමුදුර කථන අනූ එකකුයි එක්ක වIP පාර්යන්තේදී අහුනාම මේ මහජන නියෝජිදයක් මොකද කරලා තියෙන්නේ මාව මෙතනින් බේරලා මට යන්ටදෙන්ට කියලා ලොක්කන්ට කතා කරලා උදවිල්ල පකනේද ඒකයන්නේ මේ පුංචි බබා රටේ නීතිය සුනකයට දාලා බේරිලා යන්න අගමැත්තිගේ අරයගේ මෙයාගේ ලේකම්ලට කතා කරලා තියෙනවානේ බලන්න කෝ මහලක මහන ජත හොර තක්කඩි වැඩකරලා අන්තිමට මේ කටේ දිවේ ගෑවින්නෙත් නැතුව ලැජ්ජ නැතුව බොරු කියන හැටි වැරද්ද වහගන්න දේශපාල්ල බලය භාවිත කරන්ට උත්සහ කරලා තියෙන හැටි බලන්න නේද. දැන් නීතියක් ඇති රටක් නම් මුලින්ම කරන්නට ඕන ොක්ද මේ හොරගෙඩියාව අල්ලලා මීට පෙර ආගේ වතාවල ගෙනාපු දේවල් මොනවද කියලා හොයන එක නෙනේද. වත්කම් පරීක්ෂා කරණක නෙනේද. එයාගේ අර අත්තිජාත මිත්‍රය. එකනි යාළුුවගේ බෑග් එකට රත්තරන්ධදාන්ටත. රම් පරිත්‍යාගශීලි මනුස්්‍ය ගේ මිනිහවත් අල්ලගන්නකනි මිනිහක් කෞුද කියලලා හොයෙනනෙ නේද. එයාගේ කට්ටේ තරන් මගේ කට්ටේ තරන් කියලර බෑද් දෙකටම මේ රන් කිලෝගනන් ඩාපුයාලුව මිනිහව අඩුමගානි අත්තඩම් ගොඩ ගන්ට පාය. මිනිහට මොකද තියෙන වIP වර ප්‍රසාධ කියලත් රට කියන්ට පාය නේද. මේ වගේ හොර තක්කඩී රන්බලට අමතරව. මොන මොනවා මේ රටට ගේන්ට ඇත්දනේද. අවුරදු හතලිස් පහකට පස්සෙන මේ VIP ලෝංචකේදි අහුවෙන්න කෙනෙක් වනේද මේ උන්දලගේ වත්කම්. මේවා විනිවිධ බහාවෙන්න්ට හොයන්න ඕනේ. හොඳේ ඒම නැත්තං ඉතිං අපිට කියන්ට තියෙන්නේ කස්ටම් එකත්තු ගුරට හොරා බේත් කනවා කියලායි. හරිද දැන් බලන්න ඉළඟක අර කෝටිපතියන්ගේ ගෙවල්වල මෙහකාරසේවයට එකක ජාතිය ඔය වතුකරයිෙන් උතුරු නැගෙනහිරින් අයිංසක කාන්තාවන් ගේනවනේ දෙදැන් එහෙම ආපු දෙමල මෙහකාරියක්න අර නහයින් කටින් ලේ එන්න ගුටිකාල මැරුව කියලා හතරාතින්ම දැන් චෝදනා එල්ලවෙන්න නේද හොරාගත්ත මුදුවක් නිසාලු. හොරාගත්ත බහන්ඩවල මුලුවටිනාකම ලක්ෂ දොළ හයිලු එතකොට කෝටි අටක හොරබඩු රටට ගේන්න හදපු නේද අර උඹ බබාතිීරියට අයිති මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිසිම ප්‍රශ්නයක් නැතුව එලියටේනවා ඩක් ගහලා එය ඇවිල්ලත් චන්දයදීලා කියන. නේද. මාව බේරගත්තය නැති නිසා ම ආණ්ඩුවට විරුද්ධව චන්දේදුන්න්නලු නද. ඒ ෙනවට මාව බේර අරුල්ටක්න එක අරු චතුදුන්නේ. තැන් එකක් හරි පැහැදිලින. හොරු එක්ක හෙලුවෙන් හිටගෙන ඉන්න හොරු කියලා. දේශපාලනය මත නීතිය ක්‍රියාත්මක වෙන රටවල මේක තමයි තත්ත්ය. සදා දුප්පත් සදා දුක්කිිතයි. අන්තීමම හිඟන රටවල්. හොදේ නීතිය මත පාලනය ඇති රටවල මෙලහකටනං මේ බබා කූරුගනිනවා කියලා. අදටෙලිවැකිය මතක් කරනවා හැමෝටටම. හොඳේ එළඟට මතකද අරුන්දිික රාජ්‍ය ඇමතිගේ. ලිියුමට නිදහස් කළ අරහොර පාස්පෝට් චීන ුන්හේ ආගමන විගමන්න පාලකට නීතියක් නැත්. නීතිය හිල්ද. අ රටමහිල්කූඩයක් වගේ ඒ නීතිය තිල්ද නැත්තං කොහොමද රාජ්‍ය ඇමතිගේ මේ නීතියට ජ සහ ගිනි පාස්පෝර්්ටොලින් රට හොරාට ඇතුල්ලෙන්ටපු මිනිහව නිදහස් කළලින් රට ඇතුලට ගත්තනේද. ඒකන්න ඉතින් නීතියට හහිලි නැත්තෙකුමක්ද ඇමතිගෙලියුම. ඇමති ලියමකින් කිවූ ගමන් ආගමන විගමන ලොක්කෝ සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන හරිියෙනවද. ඇ දැන් ඉල්ලඟට වුණු දේ බලන්න මහජනාරක්ෂකමති ටිරන්න අලස්. අන්තිමට යා නියෝග කරනවා වහම ඒ චීනව අත්තඩංගෝටරගෙන රටින් පිටුහල් කරන්නලු. කලාද නැදන්න නෑහම නියෝගත්? න්න නේද දැන් ඒ ඇමතිත් ආගමන විගමනයට නියෝග කරනවා. දැන් මේ සියල්ල දිහා බල්න්නකොට මතක්වෙන්නෙම අර මේ පැනලගේ හිටපු ජනාධිපති වරක් කිව් කතාාව මතකද මගේ වචනය තමයි චක්‍රලයකය කියලා නේද මගේ වචනය තමයි චක්‍රලයකේ ඒය අනුව ක්‍රියාකරන්ට කියලාර රාජ්‍ය සේවකින්ට උපදෙස් දුන්න මතකද මේ එක එක උන්ද ලගේ වචනයට හිතු මතයට ලියුම්වලට අභිමතයට රටක් කරන්න නම් මේ රටට සේ. ල් සහ අපරාධ නීති මොකටද එක එක ආයතන වලට විධ නීති සම්මත කරගන්නේ මොකටද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොකටද මේ විදිහට මැති ඇමතිවරුන්ට පුළුවන්නං ලියුම්වලින් කට වචනයෙන් උපදෙස්දීලා අපරාධකාරය එලියට ගන්න හරි රටයවන්න හරි එන උන්දලා බේරන්ට හරි කියලා නේද. ඔයි නීති හදන පාර්ලිමේන්තුවට අපි මෙන්න මෙහෙම කියමුකෝ. කැමති නීතියක් හදලා ඔයාලම කැමති සෙට්ටකක්්පත් කරගෙන. රත්තරං කුඩ්ඩු හොරබඩු ගේන ඔයාලගේ ඕනම කෙනක්ග නඩු. එතනම අහලා ඉතින් හොරු නිදහස් කරන ක්‍රමයක් ඔතන මහදාගන්ට කොනේද. එතකොට ඉතින් තමන්ගේ නඩුව තමන්ටම අහගෙන තමන්ටම පොඩි දඩුවමකුත් දේගෙනනේද. ෆුල් ආතල්ෙේ සදා කාලිකෝම හොරංකරගෙන ජීවත්තෙන්ට පුළුවන්නේ. ඇ අර මැකයාාවලි කියපු හැටියට දේශපාලනයනු බොරුකීමේ රාජකීය කලාව එහමන මැකෑාවලිකි වෙනේද. ඇැ අපේ රටගත්තාම අපි ඕෝක වෙනස් කරන්නට ඕනේ. නීතිය කඩලා රා. කියලෙස හොරකම් කිරීමත් කරන්නේ දේශපාලනක් නින් සහ උන්දල එක්ක බැඳුණු නිල දහරි පැලන්තිය කියලා නේද ආංඒකට දේශපාලනය කියලා අපි හදාග මුහොඳදේ ඇත්තටම වියයුත්තය කුමක්ද දේශපාලනය කියල කියන්නේ සත්්‍යය පිළිවෙතට ඔවු සත්්‍යේ පිළිවෙතට තමයි දේශපාලනය කියලා කියන්නේ අපි සටන් කළ යුත්තේ නීතිය මත ඇති ආංඒ සත්ේ ඒ පිළිවෙත සඳහවන സස්ටම් චෙන්ජකට කියලා අද තෙිවැැකිය අවසන් කරනවා.